ආන්තරණාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සහ ප්‍රශ්නගත රිටොක්සිමැබ් ඖෂධ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඊට අදාළ නඩුව විභාග වන්නේ මාළිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ. මෙම ඖෂධ ගනුදෙනු පිළිබඳව හෙළිදරව් වීමටත් පෙර සිටම විවිධ සංකූලතා මත රෝගී මරණ සහ ආසාත්මිකතා වාර්තා වුණා. කෙසේ වෙතත් තත්වෙන් බාල ඖෂධ රටතුර නැති බවටයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ. ඒ අනුව තත්වෙන් බාල ඖෂධ නැතැයි කිව් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දූරෙන් ඉවත් නොකරන්නේ ඇයිදැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ජනාධිපතිවරයාගෙන් විමසා සිටිනවා. ඒ ලිපියක් යොමු කරමිනුයි. මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාකාර ගත කර සිටින වෛද්‍ය සැපියුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක රක්ෂිත බන්ධනාකාර ගත කිරීමට එරෙහිව ගොනු කර තිබෙන රීඩ් පෙට්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය ලබන 26 වනදා දක්වා කල් තැබුවා. මෙම නියෝගය අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් විසින් අද දිනේදී ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ. තමන්ව රක්ෂිත බන්ධනාකාර ගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය කරනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව අපමත මුදාහරණ ලෙසත් ඉල්ලමින් වෛද්‍ය කපිල වික්‍රමනායක සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පෙට්සම ඉදිරිපත් කර තිබුණා. ඉමියුනෝග්ලොබියුලින් වංචාවට අදාළ නඩුව ඊයේ දිනේදී යලි කැඳවනු ලැබූ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේලිය රමුක්වැල්ල ඇතුළු 7 දෙනෙකු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාකාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.